අංක දොළහා එක කොටස. සයෝ මේ පාඩමෙන් අපි ගෙනගන්න සූදානම් වෙන්නේ උසෝ ව්‍යාකරණය ගැන. යම් පුද්ගලයකුට ගෞරවාන් විත විධානය කරනකොට නැත්නම් යම් දෙයක් කරන්න කියලා ඉල්ලීමක් කරද්දි ඒ අවස්ථාවලට අපි උසයෝ පාවිතා කරනවා. ක්‍රියාපදේ මූලික ස්වරූපෙන් දා ඉවත්කලාම තියන ක්‍රියාප්‍රකෘතිය හල් කිරීමක් නැතුව ස්වරයකින් නම් අවසන්වෙන්නේ සෝ සම්බන්ධ කරනවා. උදාහරණයක් විදිහට කදා ක්‍රියාපදේ දා ඉවත් කලාම කා කියන ක්‍රියාප්පකෘතියට කෙලින්ම සේයෝ සම්බන්ධ කරහම කසයෝ බවට පත්වෙනවා. එතකොට ඔදා ක්‍රියාපදේ ක්‍රියාප්‍රකෘතියට සේයෝ එකතු වෙලා ඕ සයෝ බවට පත්වෙනවා. එහෙනම් ඔයාලදැන් තනියෙන් මශිදා. මේ වගේ හරවල බලන්න අන්න හරි මශිදා මාශි සයෝ වෙනවා ක්‍රියාප්‍රකෘතියේ හල්කිරීමක් තියෙනවනම් ඒ කිය අනෙ වියන්ජනයකින්න්නම් අවසන් වෙන්නේ ඒ වගේ ක්‍රියාපදවලට උසයෝ සම්බන්ධ කරනවා උදාහරණයක් ගත්තොත් මොක්තා මොගුසයෝ විදිහටත් ඉක්තා ඉල්ග සයෝ විදිහටත් වෙනස් වෙනවා එහෙනම් ඔයාල කියන්න බලන්න මන්දල්දා කියන ක්‍රියාපදයට උසයකු තොනහම කොහොමද වෙනස්සන්න කියලා. නැහැ මන්ந்துල් සயோෝ කියල කියන්නේ නැහැ. මදල්දා වගේ ක්‍රියාප්‍රකෘතිය ඌහල් කිරීමකින් අවසන් වෙනකොට ඒ 을හල් කිීමඉවත් වෙලා කෙලින්ම සயோෝ එකතු කරලා මන්ධ සයෝ විදිහට වෙනස් කරනවා. එහෙනම් දැන් ඔයාලා සල්දා කියන ක්‍රියාපදය තනියෙන් වෙනස් කරලා බලන්නකෝ. හරියට හරි සස වූ විදිහට වෙනස් වෙන්න ඕන එහෙනම් දැන් මේවදාහරණවලට සවන්දීල බලන්න යොගයේ අන්ජසයෝ අමල් ලස්්සේ பෝසෝ සම්කන්මන් කිධරිසයෝ උසෝ ව්‍යාකරණය භාවිතා කරන්නේ කොහොමද කියලා ඔයාලට තේරුුණානේද එහනම් ඔයාලත් උසෝ භාවිතා කරලා වාක්‍ය හදලලා පුරදු වෙන්න අංක දොළහා දෙවැනි කොටස. ඒ රෝ අදවි්‍යාකරණ පාඩමින් ඔයාල ඉගනගන්නේ යන්නේ ඒ රෝ ව්‍යාකරණය ගැන. නාම්පදයකට සම්බන්ධ කරලා ගමන් කරන දිශාව හෝ ගමනාන්තය පවසනකොට ඒරෝ ව්‍යාකරණය යොදා ගන්නවා. හල් කිරීමක් නැති නාම්පදයක් හෝ ඉල් හල් කිරීමකින් අවසන් වෙන වචන අගට රෝ එකතු කරලා නොවන වෙනක් හල් කිරීමක් කෙද නම්පදාගට යරෝ එකතු කරනවා උදාහරණයට සවන්දීලා සංවාදයකදී යරෝවි්‍යාකරණය භාවිතාවෙන්න කොහොමද කියලා බලමු. හජංශිරී ෝදියේස්ය සාෂල් යොෙ ස්ෝයිෝ ඔරචෝකරසෝ මේ උදාහරණ ඔරංචොප කියන්නේ දකුණු පැත්ත කියන අර්ථයට සිංහලභාෂාවත් යම් දිශාවකට ගමන් කරනකොට වමට දකුණට එහාට මෙහාට වගේ අගට ට එකතු කරලා ප්‍රකාශ කරනවනේද. කොරියානුභාෂාවේ යරෝවියන්ජනයක් මෙන්න මේ ටර් භාවිතයත් එක්ක සමානව තමා භාවිතා කරන්නේ. එහෙනම් තල් වෙනස් විදිිය උදාහරණයක් අරන් බලමුද. යගගුගී ඔදිය ඉස්ොයෝ. ඉච්චගේ ඉස්සෝයෝ. වරෝඔල්ලාා ගසයෝ. මේ උදාහරයෙන් පෙන්වලදීල තියෙනවාගේ යරෝවි්‍යාකරණය මුලින්ම දිශාවක් පවසන නාම්පදයක් අගට සම්බන්ධ කරන්නත් පුළුවන් ඒවගම යම් ස්ථානයක් තියෙන පැත්තට ගමන් කරනවා කියන්නත් පහුල භාවිතා කරනවා දැන් මෙතනදී ඔයාල ප්‍රශ්න කරයි හකියෝයේ කායෝ සහ හක්්‍යෝරෝ කායෝ අතර වෙනසමොකක්ද කියලා මුලින්ම හක්ක්‍යියෝයේ කායෝ කියලා කියනකොට යන්න ඕන පාසල කියන ගමනාන්තයට ළඟාාවනාට පස්සේ ඒ ක්‍රියාවේත්තනින් ඉවරවෙනවා හැබැයි හක්්‍යියෝරෝ කායෝ කියල කියනකොට පාසැලට යනවා කිය නා අර්තයෙන් භාවිතා කරන්නත් පුළුවන් පාසල තියෙන දිශාවට යනවා කිය අර්තෙන් භාවිතා කරන්නත් පුළුවන් එවගේම හක්්‍යෝරෝ කායෝ කියනකොට පාසලට යන්න නැතුවේ අහළ පහළ වෙන තැනකට යන්නත් පුළුවන් නිසා රෝ්‍ය ඒවි්‍යාකරණය වගේම නිශ්චිතභාවයක් දක්වන්නේ නැහැ ඒ නිසා මේ ඒ සහ spanishරෝවි්‍යාකරන මුලින්ම ඉගෙනගන්න විදේශිකයන් මේ ව්‍යාකරණ දෙකාතර වෙනස හරියට දන්නේ නැතිව කතාකරද්දී බරදියට භාවිතා කරන අවස්ථා තියෙනවා ඒහින්දා ඔයාලාදාපීගෙනගත්ත spanishරෝවි්‍යකරණයයි ඒ වි්‍යාකරණයයි භාවිතා කරලා විවිධාර්ථයේ වාක්‍යහදලා පුරදු වෙන්න අංක දහතුන එක කොටස කෝශිප්තා මේ පාඩමෙන් අපි ගැගන්න සූදානම් වෙන්නේ කෝශිප්තා ව්‍යාකරණය ගැන ක්‍රියාපදයක අගට එකතු කරලා කතා කරන පුද්ගලයාගේ බලාපොරොත්තුවක් නැත්නම් ප්‍රාර්ථනාවක් ප්‍රකාශ කරන්න කෝශිප්තා ව්‍යාකරණය භාවිතා කරනවා ක්‍රියාපදයේ මූලිකසවරූපෙන් දා අයින් කරලා ප්‍රකෘතියට කෙලින්ම ගෝෂිප්තා එකතු කරන්න විතරයි තියන්නේ. අපි එහනම් ක්‍රියාපද කිහිපයක් ගෝෂිප්තා ස්වරූපයට හරවල බලමු කතා 가්다ක්තාකෝ පතා 살다 살고ෝ 싶다 තා 살고 듣고 싶다 කොහමද සිවා කරනයක් නේද. එහෙනම් වාකක කූෂිප්තා භාවිතා වෙන්නේ කොහොමද කියලා මේ සංවාද දෙකට සව දෙෙන ගමන් අවධානය යොමු කරන්න. ஹ로නි 오늘 모하고 싶어요 영화를 보고 싶어요. 점심에 모ෝමු고 싶어요 피빔 바을 먹고 싶어요. 사이리씨는요 චොනන් පුල්කෝගීරල් මොක්කුෂිප්පොයෝ. එහෙම නම් ඔයාල කොරියාවට ගියොත් කරන්න බලාපොරොත්තු වෙන දේවල් ගැන ගෝෂිප්තා ව්‍යාකරණය භාවිතා කරලා කියල පුරුදු වෙන්න පාඩම් අංක දහතුන දෙවැනි කොටසකායෝ පාඩමේ දෙවැනි කොටසින් අපි ඉල්කායෝ ව්‍යාකරණය ගැනී ගළගන්නවා. ඉල්කායෝ ව්‍යාකරණය ක්‍රියාපදයක් සමග එකට එකතු කරලා අනෙත් පුද්ගලයාට යෝජනාවක් කරද්දි නැත්නම් යම් දෙයක් එකට කරන්න ආරාධනාකරද්දි භාවිතා කරනවා ක්‍රියාප්‍රකෘතිය හල්කිරීමක් නැතිවාවසන් වෙනව නම් ඉල් හල්කිරීම එකතු කරලා ඊට පිටිපස්සෙන් කායෝ එකතු කරනවා කතා කල්කායෝ ෂි භාෂක්කායෝ ඉල්හතා ලල්හැක්කායෝ මේ විදිහට ස්වරූපය මාරු කරලා භාවිතා කරනවා. එහෙනම් ශ්විදා කියන ක්‍රියාපදේ ස්වරූපය මාරුවෙන්නෙ කොහොමද. ඔවු නිවැරදි ශවිවිල් කායෝ බාට පත්වෙනවා. ක්‍රියාප්‍රකෘතිය හල් කිරීමකින්නම් අවසන් වෙන්නේ ඒ වගේ ක්‍රියාපදාගට කායෝ එකතු කරනවා. බොක්තා බොගකායෝ අන්තා අන්ජක්කායෝ මෙන්න මේ විදිහර තමයි ස්වරූපය වෙනස් වෙන්නේ. එහෙනම් නොත්තා ක්‍රියාපදය කොහමද මාරු වෙන්න කියල බලමුද. නොත්තා නෝල් කායෝ බවට පත්වෙනවා. නමුත් මන්දල්දා වගේ ඉල්හල් කිරීමකින් අවසන් වන ක්‍රියාපදවල තා අයින් කරලා 가요, 에것토그라 하리? 살다 크아파에요 안나 하리, 살 가요, 피우다 하란 아란 발몇 시에 만날까요? 일곱 시에 만나요. 내일 같이 점심 먹을까요? 좋아요, 같이 점심 먹어요. දරවන්තියට එකට ජීවත්වමුද කියලාහන්නත් එනන් දැං ොයාල දන්නවා